රිබන් එක අර නූල කරා වගේමයි රිබන් එකේදී අපි එක වරක් කරකවුවම ඇති ඇති ඔව් එක වරක් කරකවලා මෙහෙම ගහනවා මලට අදාළ වර්ණය වෙනවා එම නිල් වර්ණයම ඕන නිල් වර්ණයක් දාන්නත් බෑ. එතකොට ඒ නිල් වර්ණය. එතකොට ඒ වගේ අර ඒ ඒ මලට අදාළ වර්ණය සහ මූලික ඔක්කොම බැලුවම වර්ණ ගැලපීම. දැන් ඔක්කොම ටික එකට ගත්තාම එක අර අපි සාමාන්‍යයෙන් ප්‍රාථමික වර්ණ ওই වගේ නිර්මාණකරණකට දාන්නේ නැහැ. ඒ කියන්නේ තද රතු, තද කහ, තද නිල කියන වර්ණ අර ප්‍රාථමික වර්ණ දාන්නේ මොකද එහෙම දැම්මොත් ওই තද රතු එහෙම දැම්මොත් කෙලින්ම ඒකට තමයි හැයන්නේ. එතකොට අපි අර उपयोगी निर्माण साधारण अभी रोस निर्माण लसन मटसिल अनेलवर्ण समहरा दान हंसली हटे तीन कोलपाट वागे कोलपाट अभी निर्माण කොලපාටට හිතාගෙන කොලේ කොහොම හරි කොලපාටක් දාන්න බෑ එකම කොල වර්ණෙන් ඔක්කොම අහන්නත් බෑ දැන් ඕකේ බැලුවොත් කොල වර්ණ කීපයක් වෙනවා දැන් මේ සාම්පල් එක බැලුවොත් ඒකෙත් එහෙමයි ඒකෙත් දැන් එක එක මලට එක එක විදිහේ කොල නමුත් එක මල සඳහාත් කොල වර්ණ දෙකක් තුනක් පාවිච්චි කරන්න පුළුවන් හරි අපි දැන් මේ මොන මැස්මද දැන් ලේසි ඩීසි මැස්ම මම එක වෙනම මලකට සම්බන්ධ නැතුව වෙනම පෙන්නන්නම් එතකොට මම කියලා දෙන්න පහසුයි මේක මම පාවිච්චි කරන්නේ 2 mm රිබන් එක. දැන් මෙහෙම ගත්තා. එතනින්ම ඉදි කටුව ගහනවා. අපිට කොලේ අවශ්‍ය දිග. දැන් අපි තුම අපිට අඟල් භාගයක කොලයක්, උන් කාලක කොලයක්. ඒ අවශ්‍ය දිගෙන් අපි ඉදි කටුව ගහනවා. හා. ගහලා මෙහෙම වමේ සිට දකුණට ඉදි කටුව වටා ඔතනවා රිබන් එක. ඊට පස්සේ මේක අදිනවා. හරි. මේ තියෙන කොල ටික මාගෙන තියෙනවා. දැන් මෙන්න මෙතන තියෙන මේ කොල ටික මේ කොල මේවා ඔක්කොම මහගෙන තියෙන්නේ මම දැන් කියලා දුන්න ලේසි ලේසි මැස්මෙන්. දැන් මේ මැස්මෙන් මල් මහන්නත් පුළුවන්. බලන්න හරි ලස්සනයි මේ එකතු කරගෙන තියෙන වර්ණයන් ටික අපිට සමීප රූපයක් දැක ගන්න පුළුවන් කමක් තියෙනවා. බලන්න මල් ටිකත් එකතු වුණාම එතන වර්ණ කිහිපයක් යොදාගන්න. එතන තේ වර්ණ කිහිපයක්. දැන් අපි කොළ පාට ගත්තා කියලා එකම දැන් මේ මුළු මේ එකේ බැලුවොත් කොළ වර්ණ හතරක් පාවිච්චි කරලා තියෙනවා. හතරක් හෝ පහක් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් එහෙම තමයි වෙන්නේ. මොකද හැම අපි ගහක කොළ වර්ණයක් දැක්කොත් අපි එකම කොළ වර්ණය දකින්නේ නැහැ. එකම ගහෙත් කොළ වර්ණ කිහිපයක් දැක්කේ. අපිට මෙන්න මේ මැද කොටස ගන්න පුළුවන් නම් එතන එතනම කොළ වර්ණ කිහිපයක් තියෙනවා. ඔබට පැහැදිලිව බලා ගන්න පුළුවන්කම තියෙනවා මේ
ඒ මලුත් එක්ක බලන්න හරි අපූර්වට ඇත්තම අර ස්වභාවික පෙනුම ඉතාම හොඳින් රැකිලා තියෙනවා ඒක නම් ඇත්ත නිර්මාණයක් කරනකොට අපි අර ඔහේ පාට එකතු කරගෙන කරගන්නේ නැතුව හරිම ලස්සනයි විවිධ ඒ කියන්නේ ඒ අදාළ මලේ අදාළ පැහැයෙන්ම තියෙනවා අපිට දැන් මේ මේ ඇත්තම මේක අර ඔබතුමිය කිව්ව විදිහට මේ කුෂන් එකක් වෙන්න ඕන නැහැ නේද ඕක ඕනම දෙයක් සඳහා පාවිච්චි කරන්න පුළුවන් පුළුවන් දැන් අපි ඉගෙන ගත්ත මලක් අපිට මේස රෙද්දක් ඇඳ රෙද්දක් සාරියක් ඕනම දෙයකට පාවිච්චි කරන්න පුළුවන් පුළුවන්කම තියෙන හිතින් බලන්න අපිට තියෙන වෙලාවෙන් අපි අද මහුන් ක්‍රම කිහිපයක් ඔබට කියලා දුන්නා. ඉතින් අපි විශ්වාස කරනවා බොහෝ දේවල් ඔබේ ජීවිතේ එකතු කරගන්න ඇති කියලා. මානේ මම අද පන්ති පැවැත්වෙන දිනයන් සහ වේලාවන් විස්තර කර මොකද මම අපිව නර්මන ප්‍රේක්ෂකයන්ට එක ලොකු උදව්වක් වේවි. ඔව්. මගේ පන්ති තියෙනවා බදාදා දිනයන්හි බුරැල්ල තිලකරත්න ආරාමේ උදේ 9:00 සිට 12:00 දක්වා. බ්‍රහස්පතින්දා සෙනසුරාදා සහ ඉරිදා කියන දිනයන්හි පිටකෝට්ටේ බෙද්දගානේ මගේ නිවසේදී පන්ති පැවැත්වෙනවා උදේ 9 සිට 1 දක්වා. ඉතින් එන්න අමාරු අයට يعني පන්තියට එන්න අමාරු අයට මගේ පොත් අරගෙන තනියම කරගන්න පුළුවන් මොකද පොත් නිර්මාණය කරලා තියෙන්නේ ගුරුවරයෙක් නැතුව උපසටහන් ඡායාරූප ඔක්කොමත් එක්ක ඒක බලලා කරගන්න පුළුවන් විදිහට තව මගේ Facebook page එකක් තියෙනවා ඒකට ලයික් කළොත් ඒකේ මම මාසෙට වතාවක්වත් හෝ ඊට සමහර අවස්ථාවලීට වැඩියෙන් දැන් මේ කරන වැඩසටහන අපේ වැඩසටහන් සහ ඊට අමතර තව අපි පන්තියේ මගේ ළමයි කරන නිර්මාණ දානවා ඉතින් බලන කෙනෙකුට ඒවා වලින් අදහසක් අරගෙන තමුන්ට නිර්මාණයක් තනියෙන් කරගන්න පුළුවන් මං හිතන්නේ දැන් තාක්ෂණයේ දියුණු නිසා ඔන්න ක්‍රම කිහිපයකටම අපිට පුළුවන්කම තියෙනවා මායගමගේ මහත්මියගේ නිර්මාණයන් හදාරන්නට ඉතින් පන්ති පැවැත්වෙන තැනකට යන්න පුළුවන් එහෙමත් නැත්නම් මගේ පොත් මිලදී ගන්න පුළුවන් එහෙමත් නැත්නම් Facebook හරහා ඔබට පුළුවන්කම තියෙනවා මේ ගැන දැනුවත් වන දුරකථන අංකයම මතක් කරන්නම් මං හිතන ඔබට පහසුවක් වෙවි දුරකථන අංකයට අමතුමක් ලබා දීලා මේ දේවල් ඉගෙන ගන්න 0112 86 31 05 0112 86 31 05 තමයි දුරකථන අංකය වෙන්නේ. ඉතින් මේ අංකයට කතා කරලා වැඩි විස්තර දැනගන්න ඔබට පුළුවන්කම තියෙනවා. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී මැදිරියට ඇවිල්ලා මේ බොහොම සුන්දර නිර්මාණයක් අපේ ආදරණීය ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකවන් දැනුවත් කරාට ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනි මායගමගේ මහත්මියට තවත් දවසක මුණ ගැහෙන් බලාපොරොත්තු වෙන ඔබට මේට සමු දෙනවා ආයුබෝවන් සුබ දවසක් කියලා. ආයුබෝවන් සුබ දවසක්. හොඳයි එහෙනම් අපි